යුද්ධය පැවති සමයේ හමුදා කාන්දවර වලටත් පොලිස් ස්ථාන වලටත් ගොස් රණවීරවන්ගේ චිත්ත ධෛර්යය නැරඹීමට මනෝ උපදේශන කටයුතු වල නිරතව සිටි ප්‍රකට මනෝ උපදේශකවරිය තලංගම පොලිස් අසමේ පත්තර මුල්ලේ නෙරළු උයන ලැබුම්හලේදී ගෙල කපා ඝාතනය කර තිබියදී ඊයේ හමු විය. සුජාතා මුණසිංහ මානාභරණ නැමැති මෙම කාන්තාව පසුගිය 26 වනදා සිට මෙම ලැබුම්හලට තවත් අයෙක් සමග පැමිණ නවාතැන් ගෙන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. ඇයත් එම පුද්ගලයා උදෑසන හෝටල් කාමරයෙන් පිටව ගොස් නැවත පැමිණෙනියේ සවස් කාලයේදී බවද විමර්ශන වලදී අනාවරණය වී තිබුණා. පෙරේදා රාත්‍රී කාලයේදී සුපුරුදු ලෙස හෝටල් කාමරයට පැමිණි මොවුන් දෙදෙනා නැවතත් ඊයේ උදෑසන කාමරයෙන් පිටව නොයෑම හා කිසිදු ශබ්දයක් හොන් නැමැති බැවින් හෝටල් කාර්ය මණ්ඩලය ඒ ගැන කළ සොයා බැලීමේදී ඇගේ සිරුර කාමරයේ තිබී හමු වී ඇති බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාෂයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා සඳහන් කළේය. ඇගේ ගෙලෙහි කැපුම් පහරවල් දෙකක් පමණ ඇති බවත් බොහෝ විට මෙම ඝාතනය පෙරේදා රාත්‍රී කාලයේදී හෝ ඊයේ අලුයම් කාලයේදී සිදු වී තිබෙන බවට සැක කරන බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය. ඇගේ සිරුර හමුවන විට හෝටල් කාමරයේ ඇය සමග පසුගිය දිනවල ගත කළ පුද්ගලයා අතුරුදහන්ව ඇති බවද තලංගම පොලිසිය සඳහන් කළේය. මෙම හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇතත් එම පුද්ගලයා කවුරුන්දයි හඳුනා ගැනීමට අවට නිවාස හා ආයතනවල සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම දුරකථන ජාල විශ්ලේෂණයක් සිදු කිරීමට ඊයේම පොලිසිය පියවරගෙන තිබුණි. ඇය සමග පෙරේදා රාත්‍රී කාලයේදී හෝටලයට පැමිණි පුද්ගලයා වරක් හෝටලයෙන් පිටතට ගොස් නැවත පැමිණ ඇති බවත් ඝාතනය සිදු වී ඇත්තේ ඒ කාලය තුලදී දැයි සැකයක් ඇති වී තිබෙනවා. එම පුද්ගලයා නැවත හෝටලයෙන් පිට වී ගියේ කීයට දැයි කියාවත් හෝටලයේ අය නොදන්නා බවද පොලිසිය කියයි. කාන්තාව ඝාතනය වී සිට ඇත්තේ කාමරයේ ඇද මත බවත් ඒ වන විට රුධිරය ගලාගෙන ගොස් ඇඳ රුධිරයෙන් තෙත් වී තිබී ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. මෙම යුවළ හෝටලයට පැමිණෙන විට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ අනන්‍යතාවයේ සනාථ කරන කිසිවක් ඉදිරිපත් කර නැත. ඔවුන් ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවත් ඇය පදිංචි ස්ථානයේ සොයා ගැනීමට අවස්ථාවක් අහිමි වූ බවත් පොලිසිය කියයි. ඇය විසින් තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස ලබා දී ඇත්තේ 1977 වර්ෂයේ උපන් අයෙකුගේ හැඳුනුම්පත් අංකයක් නමුත් කාන්තාව වරුදු 50ක් ඉක්ම වූ තැනැත්තිය බවද පෙනී ගොස් තිබෙනවා. මෙම කාන්තාවගේ ගමන් මල්ලෙහි තිබී හබුතලේ ප්‍රදේශයේ ලැබුම්හලකට අයත් ලිපියක්ද හමු වී ඇත. එම ලැබුම්හලේද මෙම කාන්තාව පුද්ගලයෙකු සමග ඊට පෙර අවස්ථාවකදී නවාතැන් ගෙන ඇති බවද පෙනී ගොස් තිබෙනවා. මෙසේ ඝාතනය වී සිටින කාන්තාවගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඇය 2003 වසරේ සිට මනෝ උපදේශිකාවක් ලෙස හමුදාවට සහ පොලිසියට උපදේශන ලබා දීමට ඉදිරිපත් වී සිටින්නියක් ලෙසිනි. ඇය පෙනී සිට ඇත්තේ යුරෝපීය රටක සේවය කර අපේ රටේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැන්වීමට මෙරටට පැමිණ නොමිලේ සේවය කරන ඇය උතුරු සහ නැගෙනහිර දකුණේ හමුදා කඳුරු වලට ගොස් උපදේශන සේවා සපයන්නට වූ තැනැත්තියකි. 2005 වසරෙන් පසු ඇය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියක් ඇතිව මෙම කටයුත්තට මුලපුරා තිබුණාය. සොල්දාදුවන්ට අමතරව හමුදාවත් පොලිසියෙත් උසස් නිලධාරීන්ට පුද්ගලිකවම ඇය මුණ ගැසෙමින් උපදේශන සේවා සපයනු ලබා ඇත. හිටපු පොලිස් පදවැරයෙකුට පවා ඇය දීර්ඝ කාලයක් තිස්සේම උපදේශන පවත්වා ඇත. ඇය විසින් උපදේශන සේවා සැපීමට ගමන් කරනු ලබන්නේ ඇයට වඩා වසර 10ක් පමණ බාල තරුණයෙකු සමගිනි. ඔවුන් දෙදෙනා උපදේශන සේවා ලබා දීමට යාමේදී ඔවුන්ට රටවටේම හෝටල්වල නවාතැන්ගෙන මුදල් නොගෙවා යාම පිළිබඳව එකල තොරතුරු වාර්තා වී තිබුණි. එම හෝටල්වලට ඔවුන් පවසා ඇත්තේ අදාළ පොලිසියෙන් හෝ කඳවුරෙන් මුදල් ලබා ගන්නා ලෙසය. මෙම කාන්තාව එකල ඇගේ සහායකයායි කී තරුණයා සමග පෙනී සිට ඇත්තේ ශ්‍රී ලංකා රජයේ උපදේශන සේවා සපයන නියෝජිතවරයෙක් ලෙසිනි. පොලිසිය පවා මේ නිසා ඇයට බියක් දක්වා ඇත. ඇගේ මෙම ක්‍රියාවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් වීමෙන් අනතුරුව ඇයට හමුදා කඳවුරු වලට ඇතුළු වීමද තහනම් කර තිබී ඇත. මෙම කාන්තාවගේ සහායකයායි කී පුද්ගලයා මෙරට වසර 10කට පමණ පෙර කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි සංනිවේදන කුරුලක් මත නැගී උද්ඝෝෂණයක්ද කරනු ලැබීය. ඒ අය තමාව විවාහ කරගන්නා බවට පොරොන්දුවක් දී තමාව මගහැරිය බව කියමිනි. එම සිදුවීමෙන් අනතුරුව ඇයගෙන නැවත සමාජය හමුවේ යම් කතාබහක් ඇතිවන්නේ ඇගේ සිරුර තලංගම හෝටලේ කාමරයෙන් හමුවීමත් සමගිනි. එම කාමරයේ තිබී ඇය හමුදා කඳුළු වලට ගොස් උපදේශන පැවැත්වීම සම්බන්ධයෙන් පළවී තිබුණු මාධ්‍ය වාර්තා කිහිපයක් තිබී ඇත. ඇයගේ අනන්‍යතාවය පොලිසිය විසින් අනාවරණය කර ඇත්තේ ඒ ඔස්සේය. ඒත් ඇය නිශ්චිතවම පදිංචි සිටින ස්ථානයක් මෙතෙක් සොයාගෙන නැත. මේ අතරම ඇගේ කාමරයේ තිබී පිටු කිහිපයකින් යුතු ලිපියක් හමුව තිබෙන අතර එහි සඳහන් වන්නේ ඝාතනයේ සිදු කරේ ඇගේ ස්වාමි පුරුෂයා වන තමායයි කියමින් ලියු සටහනකි. තමා මෙම ඝාතනයේ සිදු කර සීදිවි නසා ගන්නා බවද එහි සටහන් කර තිබේ. මේ සත්‍ය සටහනක්ද නැත්ද යන්න ගැන පොලිසියට සැකමතෝ තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරති.
මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුල වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි video එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.